වායුවේ දැහැලිය ඉඳගෙනකොට ඇතිවන සිතා ප්‍රහාරය. පස්සද්ධිය කියන දැහැලු භාවය ඇති වෙනවා. පස්සද්ද කාය සුඛන් දේන. මෙන්න මේයි විශාල සූයක් ඇති වෙන පටන් ගන්න. කායද දැනෙන විශාල සූයක්. මේක තමයි සුඛ කියන ධානාංගය. නිරාමිත ප්‍රීතියට පත් වෙනවා. අර ඉතල තිබුණ ආපෝ ධාතුව, පඨවි ධාතුව, තේජෝ ධාතුව කියන 10ට පත් කරගෙන නැත්නම් නිදහස් වෙනකොට. කොච්චර නිදහස්ද කියන්නේ නිදහස් සූයක් ඇති වෙන නිරාමිත සූයේ. නිදහස් ප්‍රීතිය එනවා. ප්‍රීති මාස කාය පස්සද්ද කියන කායික සැහැල්ලුවා. පස්සද්ද කාය සුඛන්දී කියන සුඛයක් මත උන. සුඛිනව සමාධිය තියෙ සමින් අහක් වෙන්නේ හිතෙන්නේ. සමේට පත් වෙලා හිතෙන්නේ. මෙන්න වෙදෙන් එනකොට හවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛේකං ගතසහිතං පටවජ්ජානං කියන ප්‍රථම ධ්‍යාන අවස්ථාවට ආවා. දැන් මෙතෙන්ද ඉන්නේ. යා හවිතක්ක සවිචාර වශයෙන් අරගත්තේ මොකද්ද? එයා මේ අත්හැරීමේ නොවැල්මේ මිදීමේ හැනසුම. මොනවද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව අත්හැරීමේ නොවැල්මේ මිදීමේ හැනසුම හිතට ගත්තා. ඒ කියන්නේ සීහ කරා. දැන් සීහ කිරීම නිසා ඔය ඵලයට ආවට කලින් දැන් ඒක සීහ කරන්න ඕනේ. දැන් ධානී ලැබිච්ච ප්‍රීතිය දුකේ ඒකාග්‍රතාවයි දැන් හිතේ. දැන් එයාගේ ආයතය ආකාර සිතිවිද ධාතු හතරෙන් ධාතු තුනක් සිහි කරන්න ඕනේ. වායුව නිසා හටගත්ත සාන්ත බවට හිත පිටවලා ඉන්නකොට. අන්න ප්‍රීතියයි දුකයි එట్లా ඒකාග්‍රතාවෙන් ද්විතිය ධාන් දීපේ. ඒව අලෝභ අධේස අමෝහ නිසා. ඒව ස්වභාවය ආලෝකයි. ප්‍රමක්‍රමෙන් ආලෝක වෙනවා. මේ ආලෝකයේ මුළු ශාරීරියේ වටා ගිහිල්ලා අර දෙන්න වායුවේ ශාරීරිය වටා ආලෝක ශාරීරියක් ඇති කරනවා. ඒක කලින් වඩා සාන්තයි ප්‍රණීතයි. ඔය ආවේ දෙවෙන්ද ඈ. දෙවෙන්ද ආවේ. ඊට පස්සේ මේ ආලෝකය ආරම්භු වෙනකොට වායුවේ වඩා ආලෝකයේ කොච්චර සාන්තද ප්‍රණීත. ඒකත් අත්හැරිය හැකි. වායුවේ වඩා සාන්ත ප්‍රණීත නිදහස් එක තමයි ආලෝකය. ආලෝකයේ හිත හිතෙනවා. ආලෝක සාන්තිය දාන පස්සේ මුළු ශරීරයේම ආලෝකයක් බවට පත් වෙලා ඉතින් මහා තැහැල්ලුවක් ඇති වෙනවා. විශාල දුවයක් හයිද නැහැ. මෙන්න මේක තමයි සුඛේකාගේ තාගෙන තුන්නේ දැහැල්ලා. මෙතෙන්දී ආලෝකයේ සාන්තයි ප්‍රේතයි කියලා මෙනී වෙනකොටම ඉතින්දී වැටහෙන්න පටන් ගන්නවා මේ අඟපසක තියෙනවා මේ ශරීරය. ආලෝකයෙන් හදගත්ත අඟපසක පේන. දැන් මත්ලි අඟපසක දැයින්නේ නැහැ. ඒක කයක් තිබුණ බව ඉස්සර මතකයි. දැන් මෙහෙම කරක් පේන්නේ හිතලා බලවත් නැහැ කියලා තමන් තමයි වැඩේ හිතනවා. මේ සමාජීය හැටි හැටිද වැඩේ. මෙන්න මෙතෙන් ආවට පස්සේ අඟපසක හදලා වෙන් කරලා ගන්නකොට ඒක අමතර වෙනවක් බවට පේනවා. අඟපසක වෙන් කරගත්තී පැවැත්මතුල හැරිසරන. යම් යම් වස්තු කාම ක්ලේශ කාම පස්සේ හැරිසරන තමයි මේ අඟපසක වෙන් කරගන්නේ. හරයක් නැති ඒවට මොකද වම් මේ අඟපසක වෙන් කරේ නැගලා. අඟපසක වෙන් කරන්න ආව උත්සාහයෙන් මේක නැති කරලා යනවා. කොච්චර සාන්ත ප්‍රණීතක අදහසක් තියෙනවා කියලා. අනිකර ආලෝකයේ හිතේට ගහම් මුළු ශරීරියම සුදු ආලෝකයක් බවට පත් වෙලා ශරීරය වෙනුවට ආලෝකයක් විතරක් බවට පත් වෙනවා. ඊට පස්සේ අඟවලංග මොකුත් නැහැ. සුදු ආලෝකයක් විතරයි ශරීරය හැදෙන්නේ වැඩේ. මුදෙන් තා ගහම් කියන චතුත් අධ්‍යයනයට ආවා. උපේක්ෂා එකකටතාව. පොතින් ඉහළට ආව යන්න පුළුවන් මේ සුදු දැහැන් වලට, දැහැන් පස්සේ සමාධිය වලට යන්න පුළුවන් ආරෝප සමාධිය වලට. නමුත් කොච්චර ගොඩක් පටලවා ගන්න කියොත් මොකද වෙන්නේ? එකක් අහන් බලන්න බැරි වෙනවා දොර ගොඩ බලන්න කිව්වොත් එකක් අහු වෙන්නේ නැතුව. අහු වෙන වටවල අල්ලගෙන ඉතල යන්න ඕනේ. උතෙන් ඩාවට පස්සේ පුළුවන් ආකාස අනාන්තයතන විඥානාන්තයතන ආකින්චඤ්ඤයතන නේව සංඥාන අසඤ්ඤයතන කිය. ඔය හතර සම්පූර්ණ කරලා සංඥා වේදයිද නිරෝධයද කියන නවන්පුර සමාපත්තිය පූර්ණ කරගන්න ඔය ක්‍රමෙ පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා එහෙම කියන්නේ. හැබැයි අන්තිම වෙනකම් හුස්ම ගන්න අරින්න එකක්වත් නායවලිය තියාගන්න එකක්වත් එහෙම ක්‍රමයක් හොතෙන්නේ. මොන වායෝ කසිනිය තුලින් නිවන් මාර්ග පහු යන්න පුළුවන්. හැබැයි යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා අත්හැරින්න මූල ධර්මයේ තේරුම් ගත්ත කෙනා ඕදාරික වන හලු ගන්න කොහොමද අත්හැරලා සිම් කොරසර ගිහිල්ලා ඒකෙත් අල්ලන්න දෙයක් නැහැ කියලා හිතවලා සිම් කොරසර කියලා වුන් සංඥා වේදයිති නිරෝධයට යන්නේ අන්තිම මොහොතේ දේව සංඥා නා සංඥා යන කියන අවස්ථාවේ අල්ලන්න දෙයක් නැහැ කියලා ඒකෙත් දුකක් දැකලා ඒකෙත් අහන ඒකෙත් තියෙන අසාර බව දැකලා ඒකත් අරගෙන ගාන සංඥා වේදයිති නිරෝධය. ඔය විදිහට යන්න සමාධියක් නැහැ. නවන්පුර සමාපත්තිය මේ ප්‍රමිත වලන්න පුළුවන්. ඒක ඒ බලන්න උනායට උන්නම් ඔය ප්‍රමිත වායු සැහැල්ලු වායුවේ හිත තියෙන ඔය ප්‍රමිත කියහරි චතුත් අධ්‍යායයට ගිහිල්ලා ඉදිරියට යන්න පුළුවන්. ඒකත් ඉතරණි වත්නම්. අපිට දැන්
එතෙන්ට ගියාට පස්සේ ස්පර්ශ කරන්නේ කය නම් කය අරමුණු කිරීමෙන් අහක් වෙන්නේ කොහොමද පටවිය ස්පර්ශ කරන සාකල් පටවි සංඥාව නේද ස්පර්ශින් දෙන්නේ තුල් පොට අගහරි නාසය අගහරි ස්පර්ශ කර කර ඉන්න සාකල් පටවි සංඥාව දුරු කරන්න පුළුවන් පටවි සංඥාව දුරු කරගන්න නැති සාකල් අපි කොහොමද මේ සංඥා තුනක් අහක් කියලා වායු සංඥාවට යන්නේ දැන් මේකනේ අපි පටලෝක දැන් කියන්නේ මුඛ නිමිත්තේවා නාසිකග්ගේවා කියන වචනයක් පිළිලා තිනවා පාළියේ මේ හිත පිහිටව ගන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ ගැඹුරු අර්ථය. මුඛ නිමිත්ත කියන එකද අර්ථ දෙකක් තියෙනවා. මොකද ඒ කාලේ අන්නේ යෝගීන් ඔය වැඩේට පටන් ගින ක්‍රමයේ ගෙනිච්චි මුඛ නිමිත්ත හෝ නාසිකාග්‍රේකෙත් දෙන හුලං ගැල්ලට හිත පිහිටව ගන්න තමයි ඒගොල්ලෝ දැහැන් වැඩිම ආරම්භ කළේ. ඉතින් ඒගොල්ලන් මේ තිබුණා ඔය කතාව. හැබැයි ඔය කතාවම ඒගොල්ලන් තේරුම්ම ඒකේ තියෙන ලෞකික පැත්ත. මේ ගැඹුරට යන පැත්තේ තියෙන සිව මාර්ගයේ වැහිච්ච නිසා මේක ගැඹුරු අර්ථයේ වැහිලා ගියා. මුඛ නිමිත්ත කියන්නේ කට නෙමෙයි. මූඛය කරගත නිමිත්ත. මොකද මූඛේ නිමිත්ත අපි. නිවන මුල් කරගෙන නිවන ප්‍රදාන කරගත නිමිත්ත නේද අපිට තියෙන්නේ. අනේ මූඛේ නිමිත්තයි මුඛ නිමිත්ත කියන්නේ. නාජ න ආජික අග්‍ර කරගන්න කියන්නේ නාජිකග්ග කියලා. න ආජික අග්‍ර නාජිකග්ග. ආශ්‍රය කරන්නේ නැති බව අග්‍ර කරගන්න. ආශ්‍රය කරන්නේ ලෝකේ. ආශ්‍රය නොකරන බව අග්‍ර කරගත්තා නම් ඒත් නිවන. මෝක්ෂ නිමිත්ත මුත නිමිත්ත නාසික අධිවා කියන්නේ ආචික අභේවත් ඇතුළු කරන්නේ නැති දෙන අග්‍ර කරගන්න යමක් ඇතුළු නොකරන දෙන කොතන නිවන ඇතුළු කරන්නේ ලෝකෙ නිවන ඇතුළු කරගන්න කිව්ව වචනේ තමයි මුක නිමිත්ත ඒවා නාසික අධිවා කියලා හිත පිට කරගන්න කියලා කිව්වේ දැන් මේකේ ලෞකික ආර්ථික ලෞකික අදහස් අරගෙන මුකේ ළඟ හරිනේ තොල් පොටේ හරි නාහිය අගාරි හිත පිට කරගන්න එක තමයි අද කරගෙන යන්නේ ඒ නිසා තමයි පටවි ධාතුවේ ඉක්මන්නේ නැහැ මෝක්ෂ නිමිත්ත හෝ ඇතුළු ලෝකෙණීම අග්‍ර කර ගැනීම කියන වචන දෙකෙන් ගත්තේ නිවනමයි. නිවන හිත පිහිටවා ගන්න ලෝකෙන් අහකට තමයි හිත පිහිටීම. ලෝකයා සම්බන්ධයක් නෑ. එන හිත පිහිටවු දෙන්න මේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා මිස. වෙන දෙන්නේ ක්‍රියාවලිය යන්නේ නෑ හේතු කරලා කවද. හිත පිහිටෙන්නේ ලෝකේ පටවි ධාතු වලින්. පටවි ධාතු ඉක්මවන ඵලයක් ලබන්න බෑ. හිත පිහිටෙන්නේ නිවනට නම් ඒ මෙහා නවතින්නේ නෑ. යන්නේ දෙන කරා. මුඛ නිමිත්ත නාසිකාග්‍රේ මුඛ නිමිත්ත හෝ ඇසුරු නොකිරීම අග්‍ර කරගනි. මුඛ නිමිත්ත කියන්නේ නිවන. නිවන මුල් කරගෙන ඊහා හිත දියන් තියන්නේ නැහැ කියන දහම දැකලා ඉවරයි. අනේ මුඛ නිමිත්තේවත් මුඛ නිමිත්තේ ඉඳ විහිදුවා. න ආචිකාග්‍රේ ඇසුරු කිරීම නොකරන දර අග්‍ර කරගන්න. අත්හැරීම නොයන්ම මිදීම මිසක් අල්ලගෙන ඉන්න බන්නේ නැහැ. මම අග්‍ර කරලා තියෙන අත්හැරීම නොයන්ම මිදීම කියලා අදහස ගත්තා නම් නාසිකාග්‍රේ හිතද. ආනිසංසය කියන්නේ ලෝකෝත්තර. අනේ ලෝකෝත්තර වැත්තේ ඒක. ආනිසංසය. 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 නිස්දේන කොනාන්ති ආනිසංසය. ආනිසංසය දෙවි වගේ. ඉතින් මෙන්න මේකේ ඉති බහ තමයි ආර්ය මාර්ගය තුල නිවන්ට ඉති බහ. දැන් නිවන්ට හිත පිහිටවාගෙන මෙහෙදී දැස්සාම බලන්න දෙතිය. ඕක අහකලයි තමයි අපි මේ මත්ලේ සහිත මුකේ උඩතොලේ හිත තියාගත්තාම මේක පරිවිදාසි. නාසි යකට හිත තිබහම ස්පර්ශයෙන් පරිවිදාසි. පරිවිදාසු ස්පර්ශයෙන් වෙන සංකල්ප. පරිවිදාසු ස්පර්ශයෙන් හදගත්ත වේදනාව නේද එන්නේ. ස්පර්ශයෙන් එන වේදනාව ඒකනේ යම් ස්පර්ශයක් කරන භසපත්‍ය වේදනා ස්පර්ශයේ පරිවිදාතු වෙනං වේදනාව පරිවිදාතු ආශ්‍රිත නේද එහෙනම් මේ වේදනාව විරෝධ කරන්නේ කොහොමද කොතනින්ද යන්නේ පරිවිදාතු ස්පර්ශ කරගෙන ඉන්න තාක්කල් පරිවිදාතු දැනීමේ දැනීම පරිවිදාතු වල හිර වුණා කොහොමද දැනීම නිදහස් කරලා ඉවර කරගන්න එහාට යන්නේ කොහොමද රූපාගෙ ඉක්මවන්නේ කොහොමද මක්ලීකය ඇතුළු කරගෙන ඉන්න තාක්කල් මක්ලීකය ඉක්මන්නේ කොහොමද මක්ලීකය කාමාවචරයි කාමාවචරකයි ඉක්මන්නේ මේ කාමාවචර විස්පර්ශයේ ඉන්න තාක්. මේ ඔක දකින්නේ නැහැ කරපු කෙනෙකුත් නැහැ. මේ ඔක සතර වල්ලා දින නැහැ දන්නේ මේ අතින් පැනලා ටිකක් එහාට යනවා. ඒක එහා දෙරුම් ගන්න බැයි නම් පොඩ්ඩක් එහාට ගිහින් නවතනවා. මේ ඔතෙන් දකින්නේ ඇතුළු කරන පැත්තෙන් අහක් වෙලා යන්න ඕනේ අනුකූලව. එකින් එක ආදීනව දැනගෙන යන්න පුළුවන් අත්‍යාරයි. යන්නේ ඔය ක්‍රමයේ